Today, in this Kaltabana Vastave Karna Yojanave, Palamemba, May Sri Lanka, Jivatwena, Sielu Janatawagen, Vipakse, Mantri Vare Question Mama Samavil, and Omkada, Kanagatu, Prakasakarna, and Atilatina, Himilatina, Jivita Valtat, Eva Game Matamai, Apita, Vipakse, Mantri Varun Vashen, May Jivita Himivima, Valakwa, Ganim Sandaha, Apita, Madi Isra, May Varadi Penma, Dimat, Parliament, Tweedi, Ilami, Gatlu Kataki, Matera. When අපිට කිසිම දෙයක් කරන්න බැරි වීම ගැන සමාව ඉල්ලනවා මොකද මේ ආණ්ඩුව ඇත්තටම මේ කොවිඩ් පාලනයත් ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ට විතරයි දිස්ත්‍රික්ක මට්ටමින් තියාගෙන ඉන්නේ කොවිඩ් පාලනය කිරීමේ වැඩපිළිවෙලත් ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ට විතරයි කරන්න අවශ්‍යයි කියන මතයේ මේ ආණ්ඩුව තියාගෙන මොකද අද මම උදාහරණයක් වශයෙන් මඩකලපෝ දිස්ත්‍රික්කේ ගත්තා මඩකලපෝ දිස්ත්‍රික්කේ සිදුවන දේවල් සියලු දේම මම දැනගන්නේ මාධ්‍ය හරහා දැකලා නැත්තම් මට ඒ ගමේ මිනිස්සේ කෝල් කරොත් තමයි අපේ දිස්ත්‍රික් ලේකම්ට කතා කරාම දිස්ත්‍රික් ලේකම් අපිට රැස්වීමකට කියන්නේ මම දන්නේ අනිත් දිස්ත්‍රික් වල එහෙමද කියලා. හැබැයි මේ කොවිඩ් පාලනය කිරීම ගැන අපිටත් අපේ විපක්ෂේ മന്ത്രിවරුන්ටත් මේ දැනුමක් තියෙනයි දැනුම ලබා ගන්න එක භාවිතා කරන්න. ඇත්තට මොකද අපිට නම් දුක් වෙන්න හේතුවක් නැහැ. මොකද ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරුන්ට මේ වගකීම බාර ගන්න වෙන්නේ මොකද අපිට කිසිම වගකීමක් දීලා නැහැ මේවා ගැන. අපිට ඉතින් තියෙන්නේ වැරදි දකින්න තැන මේ වැරදි පෙන්වා දීම විතරයි. ඉතින් අද මම මේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ മന്ത്രിවරයෙක් වශයෙන් මම දකින විදිහට යම් යම් වෙනස් කිරීම් මේ ආණ්ඩු පක්ෂයේ කරන්න පුළුවන් දේවල් මම මෙතන ඉදිරිපත් කරන්න කැමතියි. පළවෙනියෙන්ම ගත්තම අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගත්තම මඩකලපෝ දිස්ත්‍රික්කේ අතර මේ මඩකලපෝ දිස්ත්‍රික්කේ වගේම තමයි දිස්ත්‍රික්ක මට්ටමේ ඉන්න RDHS මහත්වරු ඒ දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු පව් සමහරලාට මොකද මේ බ්‍රැන්ඩික්ස් කියන ආයතනේ මඩකලපෝ දිස්ත්‍රික්කේ ඒ වගේ මුලතිවල තියෙන බ්‍රැන්ඩි කිල්නොච්චි වල තියෙන පොදුකුරුරි පොල තියෙන මේ හැම දිස්ත්‍රික්කවලම ඒ දිස්ත්‍රික්ක ඇතුලේ ඉන්න health authorities කියනකොට මේක වහන්න කියලා මේක වහන්න වෙයි කියලා ඒගොල්ලන් කියනවා මේක කොලඹ ඉඳන් තියෙන COVID national task force එකෙන් තමයි මේක වහන්න ඕනේ කියලා කියනවා අපිට district මට්ටමේ මේක වහන්න අයිතියක් නැහැ කියන මේ පණිවිඩය කියනවා එතකොට මුළු ලංකාවේම සංචරණ සීමා පනවලා මුළු ලංකාව ඇතුළේම ෆැක්ටරි අරලා තියාගෙන වැඩ කරාම කිසිසේත්ම මේ COVID පාලනය කරන්න බෑ මොකද අද දවසේ මඩකලපෝ දිස්ත්‍රික්කේ 305කට කිට් වෙන්න බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ කරපු සේවිකාවන්ගෙන් අඳුරගෙන තියෙන රෝගීන් ඒ සේවිකාවන්ගේ පවුල් තමයි පවුල්ලායි තමයි දැන් ලැබීගෙන ඉන්නේ cases ඉතින් මම ගිහිල්ලා එතන මැදිහත් වෙලා මම එතන මැදිහත් වෙන යනකොට පොලිසියෙන් ඇවිල්ලා මාව පොලිසිය එක වයිස් කෙනෙක් ෆලෝ කරලා තව වයිස් කෙනෙක් එතනට ඇවිල්ලා ASP කෙනෙක් ඇවිල්ලා ආමියකින් ඇවිල්ලා හරියට මම ත්‍රස්තවාදියෙක් වගේ ඉතින් මම ගියේ ඇත්තට මේ දිස්ත්‍රික්කේ ජනතාවගේ ඉල්ලීම ඉෂ්ට කරන්න කියලා ඒ මේක වහන්න කියලා මේක වැහුවන් පස්සේ ඒ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මම සූතිවන්ත වෙනවා ඒ අවස්ථාවේ හරි අපි කීපේ කහලා දවස් තුනකින් වැහුවා හැබැයි එදා ඒ මැනේජර් කෙනෙක් මට කතා කළා කිසිම ගැටලුවක් නැහැ කියලා කීපේ මැනේජර්ටත් අන්තිමට කොවිඩ් පොසිටිව් Manager Tantur Koi Pose Matakataka Obotumanisa, Pibera Kritum Matanti Kiwiting, May Lanka, Hamatarama Tina, May Karman Tashala Tuling, make a Kuhumat Sanchar, Raja, Rate, Janata, Bagakim, and Katiukan Kavad and Namaka, the Apima Tenat, May Avasta, Katikala Dila, it was a Kumada Parisim in Mamadaka Madi Daratino, May Dravida Dadika Sandan, Manturu, Artike, Karadan, Mevaka Deval Kurna, make a policing, may Hulaban, make Genekal Mandaka, the Madi Daratino. The Apime Artike Karadan again make an Artike Tao Shaktimat Karanan. COVID drogin sankhya vadu kaane thi. Ekani samay factories gana Lanka thi hamata na biyagam avinna pulwang, khatuna ayak avinna pulwang. Pau mandang khaya galle mantri thum itte katakram yeh district ke hamata na tino ko factory. Thi me positive chalamai thumari bade pili rakhan ilang ayir thamai. Minus staff mail yeh pere the strike ka kara. Minus staff. Ye gulang ke Paul wala ite vaccination laba din. Ye gulang adu matar me N95 mask pat labin na kela ye gulang udgos ne kara. Thi adu magaane thi. Ite passe mama ki le thena madakala peke madhya tu nam passe business karan the tunde ne kidiya isara tavi la dura N95 mask. Thi apni baat sambandh kar gatra me covid task me covid naotne madarne vade pili ite. Apni rat me udau kaan plo. Apni gadatla TV bal nikangin hausa venne. ඒක නිසා මේ වගේ අවස්ථාවක් අපේ විපක්ෂය කියලා බාන්නේ තුකන් අනිත් එක තමයි කෑම ගත්තම මම ගියාම පව් මේ කෑම වල රුපියල් 750 දැන් රජයේ ඇමතිවරු හරි දේ කරනවා රුපියල් 750ක් එක දවසට එක ලේඩෙට්ට දෙනවා හැබැයි කෑම හරියට යනවද කියන එක පරීක්ෂා ගන්න මම දවසක් ගියා පොල් සම්බෝලයි බතු යුදේ කෑම කියනවා නෑ මේක සර්කියුලර් එකකින් ඇවිල්ලා තියෙන්නේ කියලා ඉතින් කවුද මේ සල්ලි හොරගම් කරන්නේ මේ ජනතාවගේ සල්ලි රජයේසදී මේ වගේ අපි විපක්ෂයේ හිටියත් අපිවත් සම්බන්ධ කරගත්තා නම් අපි මේ වගේ දේවල් වලට අපිට උදව් කරන්න පුළුවන් ඒ වගේම තමයි මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරාම නැගෙනහිර පළාතේ මඩකලපෝ දිස්ත්‍රික්කයට ලැබිලා තියෙනවා වැක්සිනේෂන් තිරිකුණාමලයට 25000ක් ලැබිලා තියෙනවා අම්පාරට ලැබිලා තියෙනවා ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තාපු වෙලේ හොඳයි මේක පුළුවන් නම් ඇමතුමා කල්මුනේ RDS එකට එක වැක්සිනේෂන් එකක්වත් ඇලකේට් කරලා නැහැ මොකද කල්මුනේ RDS එකට කොවිඩ් දෙවනි රැල්ලේදී ගරු නාමල් රාජපක්ෂ ඇමතුමා ඔබතුමාගේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ඉල්ලීම ඉතාමත් සාධාරණයි අපි පිළිගන්නවා. හැබැයි වැක්සිනේෂන් ලබා දෙන MOH කලාප සහ ග්‍රාම සේවා වසම් තීන්දුව කරන්නේ අපිට ඩිපාර්ට්මන්ට් එකෙන් තියෙන
වර්තමානයේ 90 තමයි ඒ වගේම MOH කලාපවල වැඩියෙන්ම අවධානය තියෙන ග්‍රාම සේවා වසම්. ඒ වගේම තමයි ගාමන් ෆැක්ටරි කරු මණ්ඩිතුමනි අපි වහලා තියෙන එක නෙවෙයි කළ යුත්තේ හැකිතාක් පාලනය කරමින් ව්‍යාප්තිය අවම කරමින් කර්මාන්ත ශාලාව වැඩ කරගෙන යන එක තමයි මොකද ඒක රැකියාව අහිමි වෙන්නේ ඔබතුමාගේම ආසනේ දරුවන්ගේ අනිවාර්යයෙන්ම ඉතින් අපි මේ වැක්සින් එකත් ලබා දෙන ගමන්ම මේ ෆැක්ටරි ටික අරගෙන තියාගන්න අපි එකතු වෙලා කටයුතු කරමු කියලා මං ඉල්ලීමක් කරනවා ඔබතුමා නැවත අපිත් ඇවිල්ලා කවදාවත් ෆැක්ටරි වහන්න කියලා කිව්වේ නැහැ අර කොවිඩ් ඔබතුමාට විනාඩි දෙකක කාලයක් විතරයි මට තව විනාඩි දෙකක් විතර වැඩිපුර දෙන්න මොකද ඇමතුමාගේ පැහැදිලි කිරීමත් අවශ්‍යයි ඔබතුමා තමයි නම කියලා ප්‍රශ්න බැන්න කිව්වේ ඒක නිසා අවස්ථාව බද ඔබතුමාට කතා කාදී මන්ත්‍රී තුමා මම බාධා කරන එක හරිය නැහැ මට විනාඩි දෙකක් විතර වැඩිපුර දෙන්න මොකද වෙලාවත් මම දැන් මේ තව මන්ත්‍රීවරු විනාඩි දෙකක් තියෙන්නේ රයිට් මම ඒක නිසා ඇමතුමාට ඒක ගැන මම කියන්නේ මගේ කතාවෙන් ඉවරලා මම ඊළඟ වෙලාවට බාධා කරලා මම ආයේ ප්‍රශ්න අහන්නම් ඒ වගේම තමයි අධ්‍යාපන අමාත්‍යංශය ගත්තම ගොඩක් ගැටලු තියෙනවා මේ දවස්වල ඇත්තටම ගොඩක් කරුණා කරලා බාධා කරන්න එපා මන්ත්‍රීතුමා අධ්‍යාපන අමාත්‍යංශය ගත්තම ගොඩක් ගැටලු තියෙනවා අද සමහර ගෙවල් වල සමහර ළමයිට ගෙදර තියෙන එක ෆෝන් එකයි මේ ෆෝන් එක අරන් Zoom class කරනකොට එක ළමයෙක්ට එකපාරක් විතරයි ගරු මන්ත්‍රීතුමා කල්මුණේට වැක්සින් එක ලැබුණ නැහැ කියලා කිව්වා දැන් මම දිසාපතිවරට ආදීචස්ටත් ගත්තා හැබැයි ඒ අපි වැක්සින් එක ප්‍රමාණය හදද්දී නෑ ඔබ මේ කිපිරිසා ලැබුණ නැහැ කිපිරිසා කල්මුණේ ප්‍රදේශයේ බොහොම ස්තුතියි ඒ වගේම තමයි එක ගෙදරකට එක ෆෝන් එකයි තියෙන්නේ. ඒතර එකවර ළමයි දෙන්නට Zoom class කරනකොට අමාරුයි. ඉතින් අපි විපක්ෂයේ හිටියත් අපිට යෝජනා කරන්න පුළුවන්. අඩුම ගන්න මේ රෙකෝඩ් කරන ප්‍රෝග්‍රෑම් එක YouTube දාන්න කියලා. දැන් සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කව මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් YouTube යනවා කියලා. හැබැයි මේ ඉස්කෝලේ ඉන්න මේ ගුරුතුමා කරන ප්‍රෝග්‍රෑම් එකත් රෙකෝඩ් කරලා YouTube දාලා data free මොන හරි දෙන්න පුළුවන් සිස්ටම් එකක් කරා නම් ඒකත් ඉතාමත් උදව් කරන්න පුළුවන්. අනේ මට ඇමතුමාගේ වෙලාවෙන් හරි ජොන්සන් ඇමතුමාට වෙලා තිබ්බ විනාඩි 10ක් ඇමතුමාගේ වෙලාරි 5ක්වත් දෙන්න නල රාජපක්ෂ ඇමතුමා ගරු මණ්ඩිතුමනි ඔබතුමාගේ ඔය කියන කාරණේ පිළිබඳව අපි TRC එකත් ICT එකත් සාකච්ඡා කළා අද අධ්‍යාපන ඇමතුමා එක්කත් මම සාකච්ඡා කරා Zoom වෙනුවට ICT එකෙන් හදපු ඇප් එකක් තියෙනවා ඒකේ TRC එකෙන් data charges නැතුව දරුවන්ට අධ්‍යාපනය හදාරන්න පුළුවන් වෙන විදිහට පරිසරය හදලා තියෙනවා තව සති කිහිපයක් ඇතුළත අපි ඒක ලබා දෙනවා. එතකොට Zoom අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි ඇමතුමා මට තාමයි දැන් තත්පරයක් විතර අධ්‍යාපන කටයුතු හදාරන්න. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි දැන් මම ඉක්මනට යන්නම් ඇග්‍රිකල්චර් සම්බන්ධවත් නුවරඑළියේ ඉන්න අලගොවියගේ ඉඳන් හැමතැනම ඉන්න කෙසෙල් ගොවියගේ ඉඳන් ගොයම් කරන එක ඉඳන් අපිට කතා කරලා කියන මොන හරි කරන්න කියලා අපිට කරන්න පුළුවන් මෙතන කියන එක විතරයි. ඒ වගේම තමයි අවසානයේ තව වැදගත්ම එකක් තමයි ෆිනෑන්ස් මිනිස්ටර් කරා මොනිටෝරියම් සීලා තියෙනවා. ඒ කියන්නේ මාස 6 එක්ස්ටෙන්ඩ් කරලා දීලා තියෙනවා මේ ෆිනෑන්ස් කම්පනීස් වලට මේක ගෙවන්න. ඉතින් මේ මොනිටෝරියම් එකට වෙනම ඉන්ට්‍රස්ට් එකක් ඇඩ් වෙලා තියෙනවා. දැන් ගොඩක් අයට මේ මොනිටෝරියම් සම්මුණ දැන් ආපෝ මොනිටෝරියම් එකට ඇප්ලයි කරත් මාස එක අවුරුදු එකමාරක ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න නැති පුළුවන් නම් මේක සෙන්ට්‍රල් බැංක් එකෙන් මේක වේව් ඔෆ් කරන්න පුළුවන් නම් ගරු ඇමතුමා මේක මේ ජනාධිපතිතුමයි අග්‍රාමාත්‍යමත් එක්ක කතා කරලා පුළුවන් නම් මේක වේව් ඔෆ් කරන්න පුළුවන් නම් මේ ඉන්ට්‍රස්ට් පොලිසි එක ඒ කියන්නේ මේ මොනිටෝරියම් එක ඉන්ට්‍රස්ට් පොලිසි එක ඒකත් ගොඩක් අයට උදව් වෙයි අවසාන වශයෙන් ඉතාමත්ම වැදගත්ම එකක් තමයි මේ අවස්ථාවේ මේ පොලිසිය සම්බන්ධව යම් කිසි දෙයක් කියන්න සරත් විරසේකර ඇමතුමා හිටියා නම් හොඳයි පසුගිය මාසයේ තුල අපි දැක්ක පොලිසියේදී පොලිසියේ බාරේ ඉන්නකොට 3 දෙනෙක් ඝාතනය වෙලා තියෙනවා. මේක දෙමළ සිංහල මුස්ලිම් කියලා නෙවෙයි. පළවෙනිටම ඝාතනය වෙලා තියෙන්නේ නැතිලා තියෙන්නේ මැරිලා තියෙන්නේ වැලිගම සුසිල් ඉන්ද්‍රජිත් කියන මහත්මයෙක් පොලිසියේ බාරේදී නැති වෙලා තියෙනවා. ඊට පස්සේ මඩකලපුවේදී විදූෂන් චන්ද්‍රන් කියලා. ඊට පස්සේ දැන් ඊයේ පෙරේද පානදුරේ අලි ඛාන් කියලා මහත්මයෙක් මේ 3 දෙනාම පොලිසියේ බාරේ තමයි නැති වෙලා තියෙන්නේ. මේක ගැන ගොඩක් දේවල් පැහැදිලි කිරීමට කාණ පුළුවන් මට වෙලා නැහැ. මම ඉල්ලා අවසානය කතා අවසන් කරන්න ප්ලීස් වයිට්. මම ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී පොලිසියේ බාර ඇමතුමාට මේ 3 දෙනාගේ ඒ මරණ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. මොකද ඒගොල්ලන් පොලිසියේ බාරේ තමයි නැතිලා තියෙන්නේ. මංගා ගොඩක් කරුණු තියෙන එකට ඉදිරිපත් කරන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා. හැබැයි මම මේ අවස්ථාවේ අහන්නේ නැහැ. මොකද මගේ වෙලාව අවසන් නිසා. අවසාන වශයෙන් තමයි තව එකක් කියන්න ඕනේ. ගරු ඔව් මම අවසන් කරනවා තප්පර 30ක් දෙන්න කවුරුත් කතරදර කරේ නැත්තම් ගරු සරත් වීරසේකර ඇමතුමා මේ අවස්ථාවේදී කිව්වා ඇමතුමාට මේ අර ඇරස් කරපු කීප දෙනෙක්ව නිරෝධාරණයට යද්දි කෝල් කරලා දෙතුන් දෙනෙක්ට මොකද්ද කියලා මම ඒ ඇමතුමාගේ කතාවත් මම පැටලෙන්න යන්නේ නැහැ. හැබැයි මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. නරරාජා ප්‍රදීප රාජා කියලා තරුණෙක් අවුරුදු 32ක තරුණෙක්. එයා බැඳලා මාසෙයි. එයා ඇවිල්ලිවරලා එයා පුනරුත්ථාපනයේ ලැබපු හිටපු LTT එකේ සමාජික කාලය අවසානයි. ඔබතුමා විනාඩි 11ක් කරන් තියෙනවා. විනාඩි 7 වෙනුවෙන් ඔබතුමා අතිරේක කාලය දෙකෙන් කතා අවසන් කරන්න මොකද පිළිතුරු කතාවට තප්පර 30ක් දෙන්න මම අවසන් කරනවා. බොහොම ස්තුතියි. ඉතින් මේ ප්‍රදීප නඩරාජා කියන මේ තරුණ ළමයා ජනනායක පෝරල කියන ක්‍රුසේඩර්ස් ෆෝ ඩෙමොක්‍රසි කියන පක්ෂක සමාජිකයෙක්. එතුමාව ඇරස් කරලා තියෙනවා 2017 දාපු ෆොටෝ එකක් ගැන. ඉතින් ඇත්තටම මේ වගේ අහිංසක ළමයි පුනරුත්ථාපනයේ ලැබපු නැති සමහර මන්ත්‍රීවරු ඉන්න ඕගලගේ පක්ෂේ සමහර LTT එක හිටපු පුනරුත්ථාපන කාලය අවසානයි. ඉතින් ඒගොල්ලන්ට
ප්‍රතිසංස්ථාපනය ලබා දෙන්න. ඒ වගේ මේ නඩරාජා ප්‍රදීපන් වගේ තරුණයන්ට අහිංසක තරුණයන්ව මේ ත්‍රස්තවාදී හදිසි පන්තිය අතේ ගන්න එපා. එතුමා මාධ්‍යයටත් කියලා තිබ්බා, එතුමා සමහරලාට පහුගිය කාලේ මේ අලුතෙන් මාධ්‍ය ආයතන දෙක තුනක් තියෙනවා. දැන් අහන්න පටන් ගත්තා කොහොම එකක්ද දන්නේ නැහැ. හිටි ඔබතුමාට විනාඩි 12ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා.